මෙතන ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ කියනවා යම් ධර්මයක් කතා කරනවා නම් ඔහු සන්නායකයක් පැලඳ ගත යුතුයි කියලා සන්නායකයක් බෞද්ධ දර්ශනය ගැන කතා කරනවා නම් චීවරය පැලඳ ගත යුතුයි කියලා මොහු කියනවා ඒ වගේම දේව දර්ශනය ගැන කතා කරනවා නම් ඒකට අයිති සන්නායකය තමයි පැලඳ ගත යුතුයි කියලා කියනවා ඒ වගේම මෙතන කියනවා ඒ පැලඳගත්ත කෙනා පච කිව්වත් ඇත්ත කිව්වත් මිනිස්සු පිළිගන්නවා කිය. පච කිව්වත් ඇත්ත කිව්වත් මිනිස්සු පිළිගන්නවලු ඒ සන්නායකය පැලඳගෙන ඉන්නවා. මෙන්න මේ සන්නායකී වච කරන්න 180 තිව්වයි කියලා සියලු පූජකීන්ට කියන්න වෙනවා. චීවරධාරීන්ට කියන්න වෙනවා. අනුත්තර සම්්‍යක් සම්බෝධියෙන් කරන්නේ පූජකේ වච කරලා මිනිසුන්ට නිදහස දෙන එක විතරක් වෙනවා. ලෝකයා හිරවිලා ඉන්නේ නොදන්න ධර්මයක් මිනිස්සුන්ට අනුශාසනා කරන්න කෙලවරින් සිට ගන්න අය නිසා වෙනවා. කට්ටියක් එහා පැත්ත ගැන මෙහා පැත්ත ඉඳගෙන කියලා දෙනවා. එහා පැත්තට ගිහිල්ලවක්වත් දැකලවක්වත් නැතුව කියලා දෙන එකෙන් මුළු ලෝකෙම හිරවිලා තියෙනවා. පූජකයා අවසන් ප්‍රතිඵලයට අවසන් විෂයට හිට ගන්න ගුරුවරයා වෙනවා. අවසන් විෂය පාස් වෙච්ච නැති කට්ටිය चीवर पादलिकोट उलमाइति एवगेम तवत्न्न पूजको हारदाह क्लोकेतु मे कट्यंग गावी सीलु लोकसत्या हिरविलाई मरुणय पश्यतीन लोकयाक् ज्ञान विग्रह कर्पु शास्त्रून महांसे लागे धर्मेट मेदिंगिन्न सीलु दिना वर्तमाने वसरतिहक एतुलति बत्पीयुतु वेनु उपमा निदर्शन वलिन तमय विग्रह करन्न पुलुवंबे उपमा निदर्शन मेक महाबोधिसत्वंगे ज्ञानयक् वेनो पोपिमल कंसा शाकय शाक गणयट अयिति मत्तन सीलु शाक महाबोधिसत्व ज्ञानयक् वेनो मेकेन सिद्ध वेन्ने सित एकाग्र वेन एकक् वेनवा मे तियन लोके भवतिन लोके नीतिय सांस्कृतिय संप्रदाय सभ्यत्वय दरा गण बरी वेच विलावट शाक्य पिहिटवे पपिमाल पिहिटवे नम एक विसवेन्ने नाना प्रकार देवल एक टैड कर निसावे नम गंजा शाक्य पिहिटवे नम एक विसवेन्ने नाना प्रकार देवल एक टैड कर निसावे नम नेत्तंग में माद्रव्य शाक्य बोसत ज्ञान एक फिरो में लोके अउल्ल केल तेर निवेलावट एक टतुल्लिला सिटी मठ की आवती है नम मम्म नितरम आरमुनु कर लती है ने इतिहास गीम बलू एम पास एक तेनकट वेन ए आलोक दुरटूट वेन मेतन नतर करियपुकंदर अपमन वेन ओक्कम कीलती गाता वेन ताइसर हटोगल गाता सहिन्नतीय ए वाहन कोट कट्टियंट संसार चाक्रिया तुले समहरटी बरीवे कील हितर ए वहारी सर कथा वेन टिक टिक तेरेन कट्टिय पिलिवलकट हिमीट रहस्य गमनक्यन सुदुसु धर्मतावय स्वभाधर्म तेक् एकट गमन करन कोट वसरति हक्यन कोट किव्व कथा सेरम मे कियल तियेन्ने एकसी आसुवटे कियल तेरेन गत देकक् तियेन तुंगेनि गतक् अनागतेदी ओगोल्लन्ट हम्ब वेन्न तियेन तुंगेनि गत कियल एक एक मम पेन्नन सह बुधवरु पेन्नन निर्वाण तुंगनि गर्निर्वाण मंग गत देखा विग्रह कर एक गे अहन गतट ऐति समहार विटक मे वोस् मेलक सिहिने तुल तीन गत तुलिनु ओगुलंट श्रवणे वेन्नीडती मेम कथा वक्मट हे फेसबुक एक क्रियाकारको मेतन क्रियाकारको गत देखे अनिवार्यम आलोक दुर्टर सिहिने दकीने कलुवरे नोय आलोके तुलवे दंग दकीने कलुवरे नोय आलोके तुलवे दुरटुअक्ति आलोके हेमदामत् कोहे अविद्धत पस्स अवदानम् एकक् वेन
තියෙන අන්ධකාරය හීනේ ඇතුළෙත් එහෙම වෙයි අන්ධකාරයත් ආලෝකයත් බෙදෙන තැන ස්ථාවරව රහතන් වහන්සේලා පරිනිර්වාණය කරා ගමන් කරනවා මේක ඇතුළේ සංඛ්‍යාත සසරට වෙච්ච කට්ටිය නටන නාඩගම් දෙගා මේ රහතන් වහන්සේලට පෙනෙමින් කනගාටු වෙමින් රහතන් වහන්සේලා පරිනිර්වාණගත වෙනවා කට්ටිය ආලෝක දරටුව හරියට දැනගත්තේ නැති වුණොත් එහි ස්ථාවර භාවය ගොඩනගාගෙන නොතිබුණොත් එක්කෝ නිර්වාණයට යනවා නැත්නම් නිරයට යනවා සමන්ත භද්‍රගේ පොඩි වීඩියෝ එකක් මම කරුවා අචල සද්ධාව තියෙනවා නම් නිවන් දොරටුව විවෘත වෙනවා එතකොට සද්ධාව නිර්වාණය නෙවෙයි කියලා එතන සඳහන් සද්ධාව කොච්චර තිබුණත් නිවන් දොරටුව තාම දැක්කේ නැත්නම් ඒක සද්ධාව නෙවෙයි කියලා දැනගත යුතුයි සද්ධාව භක්තිය වචන කෙරෙහි විශ්වාසය කොච්චර තිබුණත් තාම නිවන් දොරටුව විවෘත වෙලා නැත්නම් ඒ සද්ධාව භක්තිය අචල විශ්වාසය ඩුප්ලිකේට් එකක් වෙනවා ඔරිජිනල් සද්ධාව භක්තිය වචන කෙරෙහි විශ්වාසය තියෙනවා නම් මේ හඬ ඇහෙන මේ හඬ සියලු දෙනාගේ නිවන් දොරටුව විවෘත කරන හඬ වෙන සමන්ත භද්‍ර මගපලවලට වචන පෙන්නන මම පේන ටික පෙන්නන තාම සමන්ත භද්‍රෙක් ගාවට ගිහිල්ලා කවුරුවත් කිව්වේ නැහැ ස්වාමින් වහන්සේ කියපු විදියට මම වැඩ ටික කරගෙන ගියා ස්වාමින් වහන්සේ කියපු විදියට අචල සද්ධාව භක්තිය වචන කෙරෙහි විශ්වාසය මම තබාගෙන හිටියා තාම මට නිවන් දොරටුව විවෘත වුණාද නැද්ද කියලා එතෙන්ට ගිහින් කියලා එතකොට මෙතෙක් කාලයක් දේශනාහන සියලු අනුගාමිකී කුමක් තුලද ඉන්නේ කියලා ඉන්නේ සසර තුලද නිවන් දොරටුව විවෘත වෙනකොට සසරෙන් ගැලවෙන මොහතකට වෙනවා දෙමොහතකට වෙනවා තෙමොහතකට වෙනවා හතරවෙනි මොහොතේදී මොහත ස්ථාවර වෙනවා මේක මගපල හතර වෙන සද්ධාව මගපලයක් නොවනවා භක්තිය මගපලයක් නොවනවා මගපලය ලබන්න නම් තමන් ඉන්න තැන ඇසරිය යුතු වෙනවා සමන්ත භද්‍ර කොච්චර දේශනා කරත් විතක කියනව මම නැහැ කියලා උඹලා සද්ධා සම්පන්න වෙන කෙනා නැහැ කියලා භක්ති සම්පන්න වෙන කෙනා නැහැ කියලා වචන කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්නව නම් එතන පුද්ගලයෙක් සිටිය යුතුයි සද්ධාව කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්නව නම් එතන පුද්ගලෙක් සිටිය යුතුයි සමන්ත භද්‍ර සර්ව සාධාරණ ලෙස එතනිනුත් ගැලවෙන උඹලා සද්ධා සම්පන්න වුණාට එතන මම නැහැ කියලා කියන උඹලා වචන කෙරෙහි විශ්වාසය තියාගෙන හිටියට එතනත් මම නැහැ කියලා කියන නමුත් මට සද්ධාව භක්තිය වචන කෙරෙහි විශ්වාසය තබාගෙන සිටීමෙන් නිවන් දොරට විවෘත වෙනවයි කියලා කියන එතකොට නොපෙනෙන මිනිස්සෙකුගෙන් මේ ලෝකේ නැති කෙනෙකුගෙන් ඕගොල්ලන්ට නිවන ලබා ගන්න බෑ කියලා කියන නොපෙනෙන තැනට දාපු නම 180 වෙයි අනුත්තර සම්යක් සම්බෝධියට ගරු කරා එයට පූජු උපහාර පවත්තන්න එයට නිදහස දෙන්න ඔහු වෙනුවෙන් සේවය කරන්න එන කෙනෙක් සමන්ත භද්‍ර වෙයි සූත්‍රයට අනුකූලයි අනුත්තර සම්යක් සම්බෝධිලාභියෙක් මහපොළොව තුල පහළ වෙලා ඉන්නෝ ඒ වෙනුවෙන් වඩින කෙනෙක් සමන්ත භද්‍ර වෙයි ඔහු ඇවිල්ලා කරන්නේ මේ ලෝකෙම ඉන්න ශාස්ත්‍රුන් වහන්සේලා මමයි කියන එක වෙයි ඔහු කල යුත්තේ එක වෙයි ඔහු කරන්නේ ලෝකය හැම වෙයි හැවයින් පස්සේ මිනිසුන්ට පෙර භක්තියට යන්න බැරි වෙනවා සමන්ත භද්‍රට භක්ති සම්පන්න වෙන්න වෙන නිවන අවශ්‍ය කට්ටිය ඉන්නවනම් හිටගෙන දකින්න ඒ කට්ටියන්ට 180 අවශ්‍ය වෙනවා නැත්තම් සමන්ත භද්‍රගේ සියලු ශ්‍රාවකයෝ මරණ මංචකේදී මගපල ලබනවා මරණය කියන මාතෘකාව යමෙක් කතා කරනවනම් ඔහු මෙන්න මේ සුදුසුකම් ලබා තිබිය යුතු වෙනවා සතර මාර්ග ඵලලාභීන් තමන් සතුව සිටිය යුතු වෙනවා සතර මාර්ග ඵලලාභීන් නැත්තම් මරණය ගැන කතා කරන්න පසේ බුදුරුන්ට අයිතියක් නැති වෙනවා කිසිම කෙනෙකුට අයිතියක් නැති වචනයක් මරණය වෙනවා ඒක දක්වා සියලු දෙනා ජීවත් වී සිටිනවා කෙලවර අවසානය
කරන්නේ කොහොමද කියලා එතනින් බලා ගන්න එකක් වෙනවා. මෙහෙදී ඒක කොහොමද කරන්නේ කියලා කිසි කෙනෙකුට කියන්න බැරි වෙනවා. ඒක එතන තියෙන එකක් වෙනවා. මගින් මේ වචනය ගැන කතා කරනවා නම් ඔහුට සතර මාර්ග ඵලලාභීන් සිටිය යුතු වෙනවා. සතර මාර්ග ඵලලාභීන් නැතුව කරන වර්ණයේ කතාව නිසා ලෝකය විනාශ වෙනවා. මේක සමන්ත භද්‍රට දෙන වෝනින් එකක් වෙනවා.